අවුරුදු 40කට පමණ සිද්ධියක්. ඒ කියන්නේ කුදුම්බිගල කියන ආරණ්‍ය භික්ෂූන් වහන්සේලාට ලැබෙන් ඉස්සර වෙලා එහි හිටියා බෞද්ධ නොවන අන්‍ය ආගමික පින්වතේ එහි කලාවට ගිහිල්ලා බොහොම විවේකීව ජීවත් වෙමින් හිටියා. නමුත් මෙතුමා බුද්ධ ධර්මය ගැන යම් පමණක් දන්නව ඔය අතර එක දවසක් තමන්ට දෙවි කෙනෙක් කියනා වගේ සිහිනින් යම් පණිවිඩයක් ලැබුණා. ඒ කියන්නේ පින්වතේ මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න කියලා ඉතිපිසෝ ගාථාව කියලා දුන්නා. එතුමා ඉතිපිසෝ ගාථාව දන්නවා. ඉතින් එතුමා අවදි වෙලා කල්පනා කළා මේක බෞද්ධයන්ගේ වචනයක් නේ, බුදුරජාන් වහන්සේගේ ගුණපාඨයක් නේ, මේක මට මොකටද කියලා හිතාගෙන හිටියා. නමුත් එදා එතුමා ඇවිදගෙන යද්දී යම්කිසි දොළපාරකින් බැහැලා ගොඩ වෙන්න හදනකොට දැවැන්ත වළහෙක් හරියට මූණට මූණ ආවා. එතකොට එතුමාට අර සිහිනෙලේක පාට ඉතිපිසෝ ගාථාව කිව්වා. මේ වලසා විදුලි වේගෙන් ආපස්සට බැලලා දිව්වා. එදා තමයි මෙතුමා තේරුම් ගත්තේ මේ මන්ත්‍රයේ තියෙන මහානුභාව සම්පන්නකම. ඊට පසුව මෙතුමා හැම වෙලාවෙම ඉතිපිසෝ ගාථා භාවිත කරන්න පටන් ගත්තා. ඒ අතර ඊට සුදුසු ආරණ්‍යයක් සොයමින් සිටියේ ස්වාමින් වහන්සේලාට ස්ථානේ බාර දුන්නා. එතුමා සැබෑ බෞද්ධයෙක් වෙලා ජීවිතාන්තය දක්වා සිල් ගුණ පිරුවා. මොනතරම් පුදුම සිද්ධියක්ද මේ දැවැන්ත වළහේ හරියට මූණට මූණ මේ අත දිගට පමණ සමීප වෙලා ඇඟට පනින්න ඉන්න වෙලාවේදී ඉතිපිසෝ ගාථා සිහි කළ පමණින් ආරක්ෂා සැලසුණා. මේක නිසා බෞද්ධයන් වශයෙන් අප විසින් සෑම විටම තබන තබන පියවරක් ගාන ඉතිපිසෝ ගාථාව සිහි කළ යුතු වෙනවා. නිදාගන්න ගියත් ඉතිපිසෝ ගාථා සිහි කළ නිදාගන්නට ඕනේ. අවදි වෙනකොට ඉතිපිසෝ ගාථාව කියමින් අවදි වෙන්නට ඕනේ. ආහාර ගැනීමේ ඉතිපිසෝ ගාථා සිහි කළ ආහාර ගන්නට ඕනේ. අද කාලේ ගන්න ආහාර බොහෝ සෙයින් මේ රසායනික දේවල් මිශ්‍ර නිසා ශරීරයට විෂ නොවුණු පිණිස ඉතිපිසෝ ගාථා සිහි කළ තමන්ම සත්‍යක්‍රියා කරගෙන ආහාර ගන්නට ඕනේ. වතුර නෑමේදී ඉතිපිසෝ ගාථාව සිහි කළ වතුර නාන්නට ඕනේ. එවාගෙම යම් කිසි දෙයක් පටන් ගන්න ඉස්සෙල් ඉතිපිසෝ ගාථාව කියලා පටන් ගන්න ඕනේ. හැම වෙලාවෙම මේක සිහි කරනවා නම් ඒ කාර්යයන් බොහෝම සාර්ථකව සැපදායකව සනසිල්ලේ සම්පූර්ණ කරගන්නට ශක්තියක් ලැබෙනවා. මේක නිසා අද කාලේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආරක්ෂාව සඳහා, ජනතාවට ආරක්ෂාව සඳහා, රාජ්‍යයට ආරක්ෂාව සඳහා ඉතිපිසෝ ගාථාව අපි නිතර භාවිතා කරමින් මේ ආරක්ෂා දස දිසාට විහිදුවන්නට ඕනේ. මේ ශක්තිය අසීමිතයි. මෙහි ඉඳගෙන ඇමරිකාවේ ඉන්න කෙනෙකුට වුණත් ඉතිපිසෝ ගාථාව සිහි කළ එක එක ගුණයකින් සෙත් පැතීමෙන් පුදුම ආචාර්ය ආනිසංස දැකගත හැකි වෙනවා. ඒ විදිහට අත්දැකීම් රාශියක් අපි දැකලා අහලා තියෙනවා. ඉතිපිසෝ ගාථාව එක එක ගුණයක් සිහිපත් කරමින් ඕනෑම අදාන්තයක් සුදාන්ත කරගන්නට පුළුවනි. අරහං ගුණේ අනන්තයි, අනන්ත අරහං ගුණ බලෙන් මම වෛර නොවේමි, තරහ නොවේමි, නිදුක් නිරෝගී සුවපත් වෙමි, මාමින් අසවලාද අරහං ගුණ බලෙන් වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා ආදී වශයෙන් මෙත් සිත් පැවැත්වීමෙන් එක එක ගුණයක් ගන්න ඕනෑම රෝගියෙකුට සෙත්පතලා ඔහු සුවපත් කරන්න තරම් බලයක් ඒකින් ලැබෙනවා.